අපි ඊයේ භාර දෙනු ලැබුවා සන්ධාන ව්‍යවස්ථාවට අදාළ කරුණු ඒ වගේම පොදුජන පෙරමුණට අදාළ ගිවිසුමට අදාළ කරුණු ඒ වගේම පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්සන් කළ යුතු ගිවිසුමට අදාළ කරුණු ඔවුන්ගේ අවධානයට ඊයේ යොමු කරලා තියෙනවා පොදුජන පෙරමුණේ ලේකම්තුමා වෙතත් ඒ වගේම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙතත් ඊට අදාළව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් දැන් අපිට පැන නැගිලා තියෙන කැටලුව තියෙන්නේ විශේෂයෙන්ම ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ලෙස ඉතිරි වෙලා තියෙනවා අපි විශ්වාස කරනවා අපිට ඒක ඉතා ඉක්මනින්ම හෙට අනිද්දා වෙනකොට අපිට ඒක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිතුමා හමු වී සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. ඊයේ පළ වුණා අතිගරු ජනාධිපතිතුමාව එක්සත් ජාතික පක්ෂයේ නායකින් හමුවීම පිළිබඳව ඒක අතිගරු ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ඕනම කෙනෙක් එතුමා මුණ ගැහිලා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී අද කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. එතකොට ඒ අයට මුණ ගැහිීමේ බාධාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ඕන කියලා. ඒ මුණ ගැහිීමට අදාළව උන් ඉල්ලලා තිබුණා වර්තමාන දේශපාලන සත්‍ය කතා කරන්න ඕන. ඊට අදාළ මුණ ගැහෙන්න ඕන කියලා ඒ සඳහා සහභාගී වෙලා තියෙනවා නියෝජන නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ වගේම පක්ෂ සභාපති කබීර් හෂීම් මැතිතුමා ඒ වගේම කලි විරාජ් කාර්ය වසම් මැතිතුමා මේ අය සහභාගී වෙලා තියෙනවා. මේ සාකච්ඡාවල ඔවුන් රටේ තත්ත්වය සහ ආරක්ෂාව මේ වැඩ වර්ජන මේ වගේ කරුණු කාරණා මේ වෙලාවේ යන්නේ ටික අතිකරු ජනාධිපතිතුමා දැනුවත් කරලා තිබුණා. රට යම් සාමකාමී තැනක තියාගෙන යන්න ඕන මැතිවරණකට යනවා නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබුණේ. මේක තමයි ඊ සාකච්ඡාවේ පොඩක් කට්ටි අහන්නේ මොකද උනේ කියලා අහන එකේ ප්‍රධානම දේ.